පිට දන්වනවා. කුඩාවත් ශ්‍රේෂ්ඨයේ පිළිබඳව අහන 272 ප්‍රශ්නය. ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලබා දෙන ප්‍රධාන කර්මාන්ත කිහිපය අතුරින් සේවා නියුක්තිය සහ ආර්ථිකමය වැදගත්කම අතින් ඉතා ඉහළ ස්ථානයක් තේ වගාවට හිමි වෙනවා. මෙරට තේ නිෂ්පාදනයට විශාල වැවිලි සමාගම් කුඩා තේ වතු සහ වෙනත් හිමිකාරීත්වයන් සහිත ආයතන දායකත්වයේ දක්වනු ලබනවා. කලකට ඉහතදී වැවිලි සමාගම් වලට අයත් තේ වතු වලින් වැඩි වශයෙන් තේ නිෂ්පාදනය කළ නමුත් මේ වන විට මෙරට නිෂ්පාදනය කරන සමස්ත ත්‍රේ ප්‍රමාණයෙන් සමස්ත තේ ප්‍රමාණයෙන් 75%කට වැඩි ප්‍රමාණයකට කුඩා තේ වතු හිමියන් දායකත්වයේ සපයනවා. නමුත් වගා කරනු ලබන ඉඩම් ප්‍රමාණය සැලකිල්ලට ගැනීමේදී කුඩා තේ වතු හිමියන්ට අයත් වන්නේ මුළු තේ වගා කරනු ලබන ඉඩම් ප්‍රමාණයෙන් 60%ක් පමණයි. එයින් පෙනී යන්නේ ඔවුන්ගේ නිෂ්පාදන ඵලදායිත්වයේ සාපේක්ෂව ඉහළ ගොස් ඇති බවයි. එමෙන්ම කුඩා තේ වතු විසින් සාපේක්ෂව අඩු පිරිවැයකින් තේ නිෂ්පාදනය කිරීමද සිදු කරනු ලබනවා. පහතරට තේ නිෂ්පාදනය කරනු ලබන රත්නපුර ගාල්ල මාතර සහ කලුතර යන දිස්ත්‍රික්කවලත් හම්බන්තොට දිස්ත්‍රික්කෙත් මැදරට තේ වගාව කරනු ලබන කෑගල්ල සහ මහනුවර දිස්ත්‍රික්කවල මෙන්ම උඩරට තේ වගා කරන කුඩා තේ වගා කරුවන්ද ලක්ෂ 4කට ආසන්න ප්‍රමාණයක් දිවයින පුරා විසිරී සිටිනවා. ගරු කථානායකතුමනි, දිස්ත්‍රික්ක 14ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 123ක් පුරා පැතිර ඇති කුඩා තේවතු ආශ්‍රිත යැපෙන්නන් මිලියන 2කට ලක්ෂ 20කට ආසන්න ප්‍රමාණයක් සිටිනවා. එනම් කුඩා තේවතු අංශයේ දිවයිනේ මුළු ජනගහණයෙන් 10%ක් පමණ නියෝජනය කරනු ලබන මෙරට නිෂ්පාදිත තේ සඳහා ලොව බොහෝ රටවල ඉහළ පිළිගැනීමක් පවතින අතර සාමාන්‍යයෙන් වසරකට තේ කිලෝ මිලියන 300කට ආසන්න ප්‍රමාණයක් අපනයනය කරනවා. නමුත් වර්තමානයේ සැලකිය යුතු ප්‍රමාණයකින් තේ අපනයනය පහළ බැස ඇති බව වාර්තා වෙනවා. මෙයට හේතුව වගා කරනු ලබන බිම් ප්‍රමාණයෙන් නිසි අස්වැන්නක් නොලැබීමයි. මේ හේතුවෙන් තේ කර්මාන්තයේ මෙන්ම කුඩා තේ වතු හිමියන්ටද ගැටළු රසකට මුහුණ දීමට සිදු වී තිබෙනවා. වත්මන් රජයේ ප්‍රතිපත්තිය මත වැවිලි සමාගම් වලට වැඩි ප්‍රමුඛතාවයක් හිමිවීම නිසා රටේ නිෂ්පාදනයට වැඩි දායකත්වයක් ලබා දෙන කුඩා තේ වතු හිමියන් නොසලකා හැර ඇති තත්ත්වයක් විද්‍යාමාන වෙනවා. කුඩා තේ වතු හිමියන්ට සාධාරණ අනුග්‍රහයක් දැක්වීම තුළින් මේ රටේ තේ නිෂ්පාදනයත් අපනයන ආදායම සහ විදේශ විනිමය ලැබීම් කෙටි කාලීනව හා දිගු කාලීනව ඉහළ නැංවීමටත් වැඩි පිරිසකගේ ජීවනෝපාය මාර්ග නැංවීමටත් පියවර ගැනීමට හැකියාව තිබෙනවා. ගරු කථානායකතුමනි, කුඩා තේවතු හිමියන් මුහුණ දෙනු ලබන පොදු ප්‍රශ්න රැසක් අප විසින් ක්‍රියාත්මක කරන ලද සත්කාරය විපක්ෂනායක ජංගම සේවය තුළින් හඳුනා ගනු ලැබූ අතර ඒ ජාතික වැදගත්කමකින් යුත් කරුණක් වශයෙන් සලකා ඒවා සඳහා නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම රජයෙන් බලාපොරොත්තු වෙනවා. 1. අපනයනය කරනු ලබන සෑම තේ කිලෝවකින්ම සෙස් බද්දක් රජය විසින් අය කරනු ලබනවා. මෙම බදු මුදල් තේ මණ්ඩලය, තේ පරිේෂණායතනය සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියට ලබා දී තේ කර්මාන්තයේ නගා සිටුවීම උදෙසා අවශ්‍ය පහසුකම් සැලසිය යුතු වෙනවා. තේ පරිේෂණ ආයතනය මම නිවැරදි කරන්නට ඕන. නමුත් වර්තමානයේම මුදල් තේ කර්මාන්තයේ අභිවෘද්ධිය උදෙසා වැය කිරීම නිසියාකාරව සිදු නොවන බව වාර්තා වෙනවා. අපනයනය කරනු ලබන තේ කිලෝවක් සඳහා රජය විසින් ලබා ගන්නා සෙස් බදු ප්‍රමාණය කොපමණද? එසේ වාර්ෂිකව රැස් කරගනු ලබන අරමුදල කොපමණද? රජයේ මෙම මුදල් භාවිත කරන්නේ කුමක් සඳහාද? තේ අපනයනය මත පනවා ඇති බදු මුදල් රජයේ වෙනත් අවශ්‍යතා සඳහා යොදා ගැනීම සාධාරණද? මේ තත්ත්වයේද තේ කර්මාන්තයේ සිදුවී ඇති පසුබෑමට හේතුවක් බව රජය පිළිගන්නේද? එසේනම් එම තත්ත්වය නිවැරදි කිරීම සඳහා රජය විසින් ගනු ලබන පියවර කවරේද? නොයසේනම් මන්ද? 2. තේ වගාවේදී වර්ධනය වන තේ පැල සඳහා යොදුනු ලබන T200 පොහොර, දළු නෙලන අවස්ථාවේදී යොදුනු ලබන T1130 සහ U700 නම පොහොර
ඉඩෝරයකදී යෙදිය යුතු පොටෑසියම් සල්ෆේට් වැනි රසායනික ද්‍රව්‍ය පසේ pH අගය පවත්වා ගැනීම සඳහා යෙදිය යුතු ඩොලමයිට් ආදිය වෙළඳ පොලේ මිලදී ගැනීමට පවා නොමැති වීම නිසා කුඩා තේවතු හිමියන් දැඩි අපහසුතාවයන්ට පත් වී තිබෙනවා තේවගාවන් සඳහා අවශ්‍ය වන පොහොර නිසි කලට ලබා දීමේ වැඩපිළිවෙලක් රජයේ සතු වේද වීවගාව ඇතුළු අනිකුත් භෝග සඳහා රජයේ විසින් ලබා දෙන පොහොර සහන ආධාරය කුඩා තේවතු හිමියන් සඳහා දැනට නිසි ආකාරව ලැබෙන්නේ නැහැ පොහොර සහන ආධාරයේ නිසි පරිදි කුඩා තේවතු හිමියන්ටද ලබා දීමට රජයේ කටයුතු කරනු ලබන්නේද එසේ නම් ඒ සඳහා මේ වන විට ගෙන ඇති පියවර කවරේද නොඑසේ නම් මන්ද 3 කසලතේ අපනයනය මගින් ශ්‍රී ලංකාවේ තේ පිළිබඳව පවතින කීර්ති නාමයට විශාල හානියක් සිදු වන බැවින් එමගින් ශ්‍රී ලංකාවේ තේ සඳහා පවතින විදේශීය ඉල්ලුමට විශාල බලපෑමක් සිදු වන බවත් පැහැදිලි කරුණා මේ தත්ත්වයේ කුඩා තේවතු හිමියන්ට තම තේ සාධාරණ මිලක් ලබා ගැනීමේදී අහිතකර ලෙස බලපානු ලබන මෙරටින් සිදු වෙන කසලතේ අපනයනය වැළැක්වීම සඳහා රජයේ විසින් ගෙන ඇති පියවර කවරේද එසේ පියවරගෙන ඇත්නම් එම පියවර සාර්ථකයයි රජය සිතන්නේද නොයසේ නම් මේ මන්ද 4 තේදළු සඳහා සහතික මිලක් නොමැති වීම නිසා කුඩා තේවතු හිමියන් නිරන්තරයෙන්ම අපහසුතාවයන්ට පත් වෙනවා තේදළු සඳහා සාධාරණ සහතික මිලක් නියම කිරීමට රජය අදහස් කරන්නේද එසේ නම් අමු තේදළු කිලෝග්‍රෑම් 1ක් සඳහා නියම කරන ලද සහතික මිල කොපමණද එසේ සහතික මිලක් නියම නොකරන්නේ නම් ඒ මන්ද 5 තේ කර්මාන්තයේ නියැලී සිටින කම්කරුවන්ට ජීවන වියදම පියවා ගැනීමට සරිලන වැටුප් නොලැබීම සහ මෙම කර්මාන්තයේ යෙදීමේදී විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවීම වැනි හේතු නිසා තරුණ පරම්පරාව මේ තේ කර්මාන්තය සඳහා යොමු නොවන බවට වාර්තා වෙනවා එම නිසා ඉදිරියේදී තේ කර්මාන්තයේ ශ්‍රම හිඟියක් මතුවිය හැකි නිශ්චිත වැටුප් ක්‍රමයක් රක්ෂණ ක්‍රමයක් හෝ විශ්‍රාම වැටුප් ක්‍රමයක් මේ තේ වගා කරුවන් වෙත හඳුන්වා දීම වැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නට රජය අදහස් කරන්නේද එසේ නම් මේ වන විට ඒ සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද නොයසේ නම් ඒ මන්ද 6 උඩරට තේ සඳහා පොහොර සහ අනෙකුත් යෙදුම් යෙදීමේදී මතුවන දුෂ්කරතා නිසා තේ දළු නෙලීම දවස් 15කට වරක් සිදු කරන අතර ඒ වන විට බොහෝ තේ දළු මෝරා ඇති හේයින් කර්මාන්ත ශාලාව වෙත යොමු කළ පසු වැඩි ප්‍රමාණයක් කසල තේ වශයෙන් ඉවත් වෙනවා එම නිසා පහතරට තේවලට සාපේක්ෂව උඩරට තේ සඳහා අඩු මිලක් ලැබෙන බව වාර්තා වෙනවා මෙම කසල තේ යොදාගෙන පසුව තේ කුඩු නිෂ්පාදනය කරන අතර ඒ සඳහා ප්‍රමිතියෙන් තොර විවිධ ඩයි වර්ගද යොදා ගන්නා බව වාර්තා වෙනවා කසල තේ වෙළඳ පොළට නිකුත් වීම නිසා තේ මිලට ඇතිවන අහිතකර බලපෑමට අමතරව සිලොන් ටී සන්නාමයටද අහිතකර බලපෑම් ඇති කරනු ලබනවා කසල තේ නිෂ්පාදනය වහාම නැවැත්වීමට රජයේ විසින් කටයුතු කරනු ලබන්නේද එසේ නම් ඒ සඳහා මේ වන විට ගෙන ඇති පියවර කවරේද නොයසේ නම් මේ මන්ද සමහර ප්‍රාදේශීය වතු සමාගම් දැනට පාඩු ලබන අතර නිෂ්පාදන ඵලදායීතාවයද අවම වෙනවා මෙම තේවතු කුඩා තේවතු වතු කරුවන්ට පවරා ඵලදායීත්වය වැඩි කිරීම තුලින් රටේ සමස්ත තේ නිෂ්පාදනයේ සහ අපනයන ආදායම් වැඩි කළ හැකි වෙනවා මේ සඳහා අවශ්‍ය කටයුතු කිරීමට රජයේ බලාපොරොත්තු වන්නේද බොහෝ කර්මාන්ත ශාලාවල තියෙනවගරු කතානායකතුමනි මුඩු ඉඩම් මේ මුඩු ඉඩම් ටික අලුත් කුඩා තේවතු පරම්පරාවකට පවරලා දීලා එක පැත්තකින් දුප්පත්කම තුරන් කරන්නටත් පුළුවන් අනෙක් පැත්තෙන් වතු කම්කරු ශේෂ්ත්‍රයේ වැටු ප්‍රශ්නයටත් නිසි විසඳුමක් ලබා දෙන්නට පුළුවන් ඒ නිසා මම අහන්න කැමතියි රජයෙන් අලුතෙන් කුඩා තේවතු හිමියන් බිහි කිරීමේ වැඩපිළිවෙලක් අර මුඩු ඉඩම් උපයෝගී කරගෙන ක්‍රියාත්මක කරන්නට රජයේ සැදී පැහැදී සිටිනවා 8 මේ වන විට දිවිනපුරා තේවගාවට භවිතා කළ හැකි මුඩු ඉඩම් විශාල ප්‍රමාණයක් පවතිනවා දැනට සදාකාලික කම්කරුවන් ලෙස තේවතු ආශ්‍රිතව ජීවත් වන ජනතාව සහ කුඩා තේවතු වගාකරුවන් වෙත මෙම ඉඩම් ලබා දී නව කුඩා තේවතු ඇති කිරීම තුළින් ඔවුන්ට තිරසර ජීවනෝපායක් හිමි කර දී රටේ ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබා දෙන පිරිසක් බවට පත් කරගත හැකි වෙනවා එමෙන්ම රටේ තේ නිෂ්පාදනයේ සහ ජාතික ආදායමද ඉහළ නැංවිය හැකි වෙනවා මේ වෙනුවෙන් රජයේ ඉදිරි ක්‍රියාමාර්ග ගන්නේද එසේනම් ඒ පිළිබඳව මේ සභාවට දැනුවත් කරන්නේද නොයසේනම් ඒ මන්ද 9 පිරිවැය අධික වීම නිසා සහ ආදායම කෙටි කාලීනව අහිමි වීම නිසා කුඩා තේවතු හිමියන් නැවත තේවගාව සඳහා යොමු වීම
අවම මට්ටමක පවතිනවා. නැවත තේවගාව සඳහා ටී රීප්ලාන්ටේෂන් රජයේ විසින් තේවතු හිමියන්ට මේ වන විට ලබා දෙන සහන මොනවාද? ඒ සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන කොපමණද? එලෙස ලබා දෙන සහන ප්‍රමාණවත් වේයි රජයේ සිතන්නේද? කුඩා තේවතු නැවත වගා කිරීම සිදු කරන කාලය අතරතුරදී කුඩා තේවතු හිමියන්ට සිය ආදායම අහිමි වන අතර එම කාලය තුලදී කුඩා තේවතු හිමියන් සඳහා විකල්ප ආදායමක් ලබා දීමේ වැඩපිළිවෙලක් රජයේ සතු වේද? එසේනම් ඒ සඳහා මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද? නොඑසේනම් මන්ද. ස්තුතියි.